ආසම සින්දුව හමින් කොරෝනා මාරයා තුරුලට කරගත් නිර්භීත කෙල්ල වෛද්‍යවරුන් හෙදියන් සෞඛ්‍ය සේවකීන් කියූ පමණින් අපට දැනෙන්නේ දිනපතා ඔවුන් රෝගීන් දකිනවා බෙහෙත් දෙනවා මේව දැකීම නිසා ඔවුන්ට සංවේදීතාවක් නැහැ කියලා නමුත් එහෙම නැහැ ඔවුන්ටත් හදවත් සැලෙන හදවත කම්පා කරවන අවස්ථා තිබෙනවා රෝගීන්ට ආදරය කරුණාව ලබා දෙන දෙවිවරු වගේ වෛද්‍යවරු ඕනතරම් මේ ලෝකේ ඉන්නවා වෛද්‍යවරයෙකුට සතුට සැනසීම ලැබෙන්නේ තම රෝගියා සුව වී සිනාසෙනු දැකීමෙන් පසුගියදා හදවත කම්පා කරන පුවතක් ඉන්දියා ටුඩේ මාධ්‍ය වාර්තා කර තිබ්බා කොරෝනා රැල්ලෙන් පීඩා විඳින ප්‍රධාන රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා ඒ රට මරණ සංඛ්‍යාව දිනින් දින ඉහළ යනවා කොරෝනා මාරයා ජීවිතේ බිලිගන්නේ වයස ජාතිය ආගම කුල යන කිසිම ભેදයකින් තොරව අම්මා තාත්තා බලා සිටියේදී දරුවන්ව මිනී පෙට්ටියේ දාගෙන රැගෙන යනවා දරුවන්ගේ මුහුණ අවසාන මොහොතකටවත් බලා ගන්න උන්ට අවස්ථාවක් නැහැ කොරෝනා වෛරසය මේ ජීවිතේ කොතරම් අකාරුණික ලෙසද පැහැර ගන්නෙ පසුගිය 13 වෙනිදා ඉන්දියාවේ මොනිකා ලින්ක් කියන වෛද්‍යවරිය තමන්ගේ ට්විටර් ගිණුමේ අවුරුදු 30ක තරුණියකගේ වීඩියෝවක් මුදා හරිමින් ලොව විශාල ජනතාවකගේ හදවත කම්පා කළා මේ පිළිබඳව මාධ්‍ය විසින් මොනිකා ලින්ක් වෛද්‍යවරියගෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඇය පිළිබඳව මෙසේ පවසා තිබුණා මේ තරුණියගේ නම ශ්‍රති ඇය රෝහල් ගත වෙන්නේ මාර්තු 3 වෙනිදා දින 10ක් පුරා දිල්ලි රෝහලේ කොරෝනා මාරය හා සටන් කළා මුල් අවස්ථාවේ ඇඳක් ලබා දෙන්න නොහැකි වුවත් අවසාන මොහොතේදී ඇයට දෙඩි සත්කාර ඒකකී ඇඳක් ලබා දෙන්න අපට හැකි වුණා එහෙත් අපේ කාර්ය මණ්ඩලය ඇගේ ජීවිතේ බේර ගන්නට කොතෙක් උත්සාහ කළත් ඇගේ ජීවිතේ බේර ගන්නට නොහැකි වුණේ හදවත් කම්පා කරලා මම දෙඩි සත්කාර ඒකකී වටේ ඇවිදින් යනකොට මේ සිදුවීම දැක්කා ඒ ඇය සංගීතයට සවන් දෙන ආකාරය මම ඉන්පසු මේ පිළිබඳව විමසුවා ඇය හුස්ම හිර කරගෙන දෙඩි සත්කාර ඒකකී ගෙවෙන මේ අවසාන මොහොතේදී වෙන්ටිලේටර් සහ ඔක්සිජන් මාස් තම ශරීරයට සවි කර තිබියදීම මගෙන් ඉල්ලීමක් කළා තා ඩියර් සින්දගී චිත්‍රපටියේ ලව් යූ සින්දගී කියන ගීතය අහන්න දෙන්න ඒක මගේ ආසාවක් කියලා මේ ගීතයේ තේරුම ජීවිතේ මට ආදරේ ජීවිතේ ඔබට ආදරේ සිනාවට ආයුබෝවන් කියන්නේ අනුවෙනි මම එම අවස්ථාවේ ඇයට එය සලසර දුන්නා මගේම වීඩියෝව බොහෝ හදවත් කම්පනියට පත් කරා ඒ ගීතයේ ඉන්දියානු බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ආලියා බාත් රංගනින් දායක වෙන ජස්ලින් කෝ රොයල් ගායනා කරන ගීතයක් 2016 තිරගත වූ ඩියර් සින්දගී චිත්‍රපටියෙන් මේ රෝගිය ආසාවෙන් ගීතයේ රසවින්ද සිනාසෙමින් පාසලවමින් අත්වනමින් හරියටම කියනවා නම් මෙලව සියල්ලටම සමුදීමේ සංකේතයක් වගේ මේ වෛද්‍යවරිය තම ජංගම දුරකථනයේ අන්තර්ජාලය ඔස්සේ එම ගීතය ලබාගෙන මොහොතකට හෝ රෝගී තරුණියගේ ජීවිතයට ප්‍රාණය ලබා දීම උදෙසා වාදනය කිරීමෙන් ඇයට ශක්තියක් වුණා වෛද්‍යවරිය පැවසුවේ මට ඒක හරිම ප්‍රාතිහාර්යක් යනුවෙන් ඇය රෝහලේ සිටියේදී හරිම සතුටින් හිටියේ ඇගේ ජීවිතයේ හෙට දවස ගැන ගොඩක් බලාපොරොත්තු තිබුණා තරුණ ලස්සන ජීවිතයක් අපි නොහිතන විදිහට අපිට නැති වුණා රෝහලේදී හැමතිස්සෙම මගේ වෛද්‍ය ජීවිතේ කවදාවත් මේ වගේ ආත්ම ශක්තියක් තියෙන රෝගියෙක් පවුලක් මට හම්බ වෙලා නැහැ ඇගේ දරුවා මැසේජ් එවනවා නිතරම හැමතිස්සෙම අම්මා සනීප වෙලා එන්න ඇවිත් අපි නිව්යෝර්ක් යුරෝපාදී තැන්වල ඇවිදින්න යන්න කියලා ඔවුන්ගේ බලාපොරොත්තු තිබුණා ඇය මට මැසේජ් මගේ ජංගම දුරකථනයට ෆෝවර්ඩ් කරලා තිබ්බා මගේ හදවත බොහෝ කම්පාවට පත් කළා මේ තරුණ ජීවිතේ නැතිවීම ඇගේ වයස අවුරුදු 5ක දරුවා ඇය හෙට දවසේ සනීප වෙලා ගෙදර එනකල් මග බලාගෙන සිටිනවා වෛද්‍යවරියක් විදිහට මම මේ ජීවිතවලට පුදුම විදිහට ලං වුණා දුක දරා ගන්න හරිම අමාරුයි අපේ ජීවිත හරිම අවිනිශ්චිතයි යනුවෙන් ඇය සඳහන් කළා ශ්‍රතියගේ සැමියා කියා සිටියේ මම ගෙදර ගියාම අම්මා කෝ කියලා ඇහුවම මම මොනවද කියන්නේ මට තේරෙන්නේ නැහැ මගේ ජීවිතයේ සුණු විසුණු වෙලා යනුවෙනි ශ්‍රතියගේ නොසිතූනි මේ ඇම වෙනුවෙන් ඉන්දියානු නළු සුනිල් ෂෙට්ටි සහ සෝනු ෂූට් චෝක පල කර ට්විටර් පණිවිඩ තබා තිබුණා ඒ තරුණිය තමන්ට තම පවුලේ යලි දැකගත නොහැකි වේයයි කිසි දිනක නොසිතූ වේය ජීවිතය හරිම අසාධාරණයි ජීවත් වීමට සුදුසු බොහෝ ජීවිත අහිමි වෙලා අපගේ ජීවිත කොතරම් සාමාන්‍ය තත්ත්වයට පත් වුණත් අපට කිසි දිනක මේ ව්‍යසනයෙන් පිටතට පැමිණිය නොහැකි යනුවෙන් එම පණිවිඩය සඳහන් තිබුණා දෛවය ඇගේ ජීවිතය වෙනස් කළා වෛද්‍යවරියවත් නොසිතන්නේ නැති මේ ඇය ගෙවන අවසාන පැහැ කීපය කියලා මේ වෛද්‍යවරිය මානව දයාවෙන් පිරුණු
කාරුණික හදවතක් හිමි තැනැත්තියක් නිසා ඇයට ඒ ගීතය රස විඳීමට සැලැස්සුවා. වෛද්‍යවරු නිතරම රෝගියාගේ හදවතට ලංව කටයුතු කරන්න කියලා මුළු ලෝකයේම වෛද්‍යවරුන්ට ආදර්ශයක් ලබා දුන්නා. මේ තරුණ ජීවිතය අකාලේ කොරෝනා මාරයට බිලි වුණා. ඇය කාගේ හෝ බිරිඳ, කාගේ හෝ දියණියක්, කාගේ හෝ අම්මා කෙනෙක් වටිනා මනුස්ස ජීවිතයක් නොසිතූ ලෙස පැහැරගන්නේ හරිම ඛේදනීය ලෙසිනුයි. මේ මොනිකා වෛද්‍යවරිය මේ සිදුවීම තම ට්විටර් ගිණුමට මුදා හැරීමෙන් බලාපොරොත්තු වුණේ කොරෝනා මාරයගෙන් පීඩා විඳින සියලු රෝගීන්ට ආදර්ශයක් ලබා දීමයි. ඒ අවසාන හුස්ම හෙළන තුරුම තම සිතුවිලි ධනාත්මකව තබා ගැනීම සඳහා ශක්තිය ගන්න ආත්ම ශක්තියෙන් කටයුතු කරන්න කියලයි වෛද්‍යවරිය ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ. මියගිය ශතී වෙනුවෙන් යාඥා කරන ලෙසත් මෙවැනි අකල් මරණයක් උපදින ආත්මයක යළි සිදු නොවේවා යනුවෙනි.